මුලාහසනැරඩ මන්ත්‍රීතුමනි එකතු කලාගම ඇත බදු සංශෝධන පනත සමාජාරක්ෂණ දායකත්වපත් සංශෝධන පනත සමාගම් සංශෝධන පනත කල්බඳ මුල්ලි කරන සංශෝධ පනත වැනි පනත් ගණනාවක් සම්මත කරන්න පැවැත්වෙන විවාදය මේ පනත්වලට මේ පවතින ක්‍රම ඇතුළ මේ පනත්වලට අපි පක්ෂ වනත් යපක්ෂ වනත් මේ පනත් සම්බත වෙනවා එනිසා මේ අද ඉදිරිපත් කල තියන පනතුඋත්ේ තේමයි කෙසෙවත් ම හාට පොඩ්ඩක් ගෙහින් රටේ ආර්ථික තත්ත්වය ගැන යම් කිසි ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වනවා මේ විනාඩි කීපයේ. විෂසින් ගරු ජනාධිපත්තුම අදත් ප්‍රකාශයක් කලා සුපුරදුයිදියට මැවිල්ල. එල්ලන වැල් පාරම ගැන කියීමෙන් ඇතුමගේ සුපුරුදු ප්‍රකාශය තුමගේ ප්‍රකාශයෙන් කියවුණේ ආර්ථිකය දැන් යතා තත්වයට පත්වෙලා වගේ දෙයක්. ඇදිලි මුකිනව ජනතාව දැන් සන්තෝති ඉන්න එහහිම මෙහි සංචාර යනවා. ැ අපේ අබෝධ ම ක්දසනය හත්ත හඇතේ පත්ව එතුම පිගන්නව දන හැත්ත ඇපතෙන් පසු සියලුම රජයන් මේ අර්ථිකර්බුදයට පගකිවිතුයි කිය. ඒ කාලය තුළ එතුමත් මේ සඳහා පූර්ණ වගකීම දැරිය තුයි. හත්තෑ විට හැත්ත ඇත්දක් පරජය. යම් දැක්මක් ඇතුව දේී ආර්ථිකයර්නය කිරම සඳහූ හොඳ වැඩ පිළලක්ගෙන චයන එකක මගේ පුද්ගලික දස. ඉන්පස්සෙ රජයන්ගෙන් දෙදස් පහදාහය කරක මහිදරජ පක්ස මැත්තුමාගේ රජේ විශේෂෙන් යුදධනිමා කිරීම සඳහ වූ දැවන්ත ප්‍රයත්යක් දරපුනිසා ඒකාලේ නයිගන්ඩත් වනා ආර්ථිකය මත්මට ගේන්න බැරවුවෙන්න්න පුුවන් නමුත් ඒ ර්ථිකීතය යම දීවටක් කළයි නිසා පහ දාහය අතර කාලය ඇරුණහම. අනිකුත් සියලු ජයන් අඩු වැඩි වශයෙන් මේ ආර්ථිකර්බුදයට දැවන්ත දායකත්වයක් දීලා තියෙනවා. ඒ අර්බුදය ඇති කළ අයම අර්බුදේ විෂ්ඳන් ධර්ණ උත්සාහ කැරටතවම ැපිදන්නේ. මේ අර්බුදයෙන් ගොඩේ නං අුත් දැක්මක් අලුත් පවැඩපිළලක් තිබේතුමයි. ැ දෙදස් දහන මේ ජනාධිපතිවරණ එනකොට අපට හොඳ අවබෝධයක් තිබුණා රටේ ආර්ථකය බිඳ වැටිල තියෙන්නේ අර්ුදයක ලක්වෙල තියෙන්නේ. ඒ නිසා මේක අලුත් දැක්මක් ඇට අලුත් වැඩ පිළලක් ඇට අලුත් කළමනා කරයක් ක ඇත රජය පත් කරල නායකෙක් පත් කළ යුතුයි කියලා. මෙන මේ අරුණ ඇති තයිි ගොටාවේ රජ පක්ස මැතිතුමා ජධපතිවරණ ඉදිරිපත් වුණ හම පුරාවර්ස තියක විශද්‍යා ආචාරවරය කැර තිබ සේවය අවසං කරල අප එතුමගේ වේදිකාවට නැගගේ. ඒම දිකාවත් නැග්‍යාපි හරද ක්ෂ එකඟව. එතුමා අලුත් දැක්මක් අලුත් සංකල්පයක් කැටතමේ රට ගොඩනගාවි කිය. මමත් වියත්මග සාමාජිකත්වේ ගත්ත වියත්මග සාකච්ඡාාවලද. ඒතුමා බොහෝ විට එතුමා කරන්න බලාපොරොත්තුනදේ අපිත් එක්ක සාකච්චා කලා. එන්සයි වියත්මග සාකච්චවලද තුමාම පැහදිලියොෝ කිවවා. එතුමට මේක තනියම කරන්න නමාරුයි එනිසාත් අවත් යම් කිසිෙු ගත් මේ පිළිබඳ දැක්මත් තියන පරික් මේකට දායක වෙන්න කියලා. ැැ ම තුම පහදිලි ොක් ම මේ තත්වය ගු තමයි අප අර ගෞරෝණය සේවයක්න විශිද්්‍යාල සේවයක් අව සංකල දෙදස් විස්සේතුමා. අප ජනාධිපති බවට පත් කරන්න අපි හරද සාක්ෂ ටෙකවා කියනවා. එඒ වැඩයි කලේ හරද සාක්ෂේ ටක්කව.යගේ අපි අබීතව කියවා. එතුමා ජනාධිපත කරන්න අප දායක වනා කරන්න පුළොන් උපරිම ඇපවීම් කඇපවීම පික් කලා. තන් ජනනාදති වුණා මුල් මාස කීපය තුමා බොහම සාරතකම වැඩි කරගෙන ගියා. ඊට පස්සේ ඒකෙත් සාක්ෂියයක් හැඩිටිය ොදාගෙන තමයි අපි දෙදස් විස්සේ පැවැති මහමැතිවරණයට ඉදිරිපත් වෙන්නේ අපේ ක්ෂකයෙක් ලෙස. ඒක අයන පර්මාර්තය තිබෙන වෙන කිසිදු අරමුණක් නෑ. මේ රට දෙදස් විසිපහ වෙනකොටවත්. සම්වර්ධීත රටක් පුොක ආසන්නයට ගෙනෙන්ට පුළුවන් වෙයි. අපි අපේ චන්දදායකන්ට කිව්වේ දෙදස් විසිපහ වෙද්දි මේ සම්වර්ධිත රටක මෙහා මයි මේ හරි තියෙනවා. කිය අදාසින් තමයි අපි ඒ මහමැතිවරණයට ඉදිරිපත් වෙලා අපට වගේ රට උගත් බුද්ධිමත් පිරිසකෙන් ඉල්ලීමක් තිබ්බා අර ජනාජපති වේදිකාවට අප නැගපු නිසා එකතුමලා කිව පාලිමියෙන් තුරක් ගහින් ජනාජිපත්මාර ශක්තියක් වෙන්න මේ රට ගොඩදාන්න තියන එකම අවස්ථාව හොඳ අවස්ථාව මේකය කියලා අදස අපට ඉදිරිපත් කලා මේරට උගත් බුද්ධිමත් ගෘර්තිකයෝ. ඒ ඒ සියල්ලත් සැලකිල ඩරන්තම අපි දෙදස් ද විස පැති මහමැතිවරල දිරිපත්තු නමත් අපේ බලාපොරොත්තු විසිියල්ුනු විසු කරමින් මුල්ල අවරුද්ධ විතරපි කොයිඩ්ඩලින් ට වෙලා හිටිය ඒවාගේ කොයිඩ් විියසය වැලක්වීම සහරජ තමගේ දවන්ත ප්‍රත්නය දරුව ගොට ප රජ පක් මැත්තුමත් ජනාධීපති හටියට ඒ අවංක ප්‍රයත්නය දරු අපි ඒකට දායකුන් අපි කොයිඩ මර්ධනය සම්බන්ධය අතටත් මංහිතන සාධනීය තත්ත්වය එක හිටියයි කෙන දේ මං අවංකෝ පිළිගන්නවා. නමුත් ඉන් පස්සේ ආර්ථිකය මෙහැවීම සම්බන්ධෙන්. අපි ගියේ ඉතාමත් වැරදි තැනකට. රජයේ මේ පවතින ක්‍රමය තුළ ඉහෙලින් හිපදිනෙක් තිීරණගන්නවා. ඒ තීරණ ක්‍රියාත්ම කරනවා. පහල ඉන්න මන්ත්‍රීවරුන්ට කෙසම අදහසක් ප්‍රකාශකිරීමටත් වැඩක් නෑ ප්‍රකාශ කලත් ඒ ප්‍රේජයක් නෑ. එ සම පෞද්ගලිකව ගත්තු තපටම රටේ ආර්ථකර්බු දෙෙන් ගොඩන්න කිසිම දායකත්වයක් නසි පරිදි ලබාදීමේ අවස්ථාවක් ප්‍රමාණවත් පරිදි උදවන නෑ. දැනටත් ඒක මයි සිද්ධවෙන්න අපි ගොඩන පවාණඩුව තුනෙන් දෙකේ බලය හදන් අපි දායක වුණ. හැබැයි ජනාධීපති පත්කිරීම සම්බන්ධෙන් අපේ නොයකංගතාවයක් තිබුණ. තමයි අපට ලක්ෂහටනාමයක ජනවරමත් වන්නේ පොහොටුවට තුනන් දෙකේ බලයක් දුන්නන්නේ පොහොට්ටුවට අප ඉල්ලිමුණනේ පොහොට්ටුවේ ජනාධිපතිවරෙක් පත්ල තුයි කියලා නමුත් පොහටුවේ ශ්‍රී ංකාක පොජන පරමුණණේ එකසි ඇති හරන එකක තුවෙලා නායකුත් ඇතුළුව. වෙන කෙනෙක් ජනාධිපති කලළ යුතුයි කියෙන තැනට එද්දී. අපි පොහොට සෙල්ලක පෝදජන පරමුණ වනි සිට වෙනුවෙන් පෙෙනේ සිටමින් පොජන ප පොහොට්ටු ජනාධිපතිවරයක් පත් කරන්න අප අවංක කැපකිරීම අපි කලා. ඒ අපි ප්‍රකටම කියනවා. හැබැයි ඉන්පස්සේ ඒි ඉරිපත්ක පොහොටුවේ ජනාධිපතය අප ක්ෂක පරාජය කරන්න ශ්‍රී ලංකා පදජන පරමුණේ මය ක්‍රියාත්මක වෙලා. අප පොදිජන පෙරමණේ නොවන ජ රාජය කර වප අප පේක්ෂකයක්. ජධපතිලා කෙසේ වත් දැන් මේ නනාධිපත්තුම අදක් කිව්ව මේ ආර්ථිකය දැන් හොඳට හැදිලා තියෙනක නමුොත් අපේ අදහසනං එහෙම වෙලන්න මේ ආර්ථකය හදන්න පුළුවන් විදිහක් තියෙනවා. මේ ආර්ථිකය හදන්න පුුවන් ගත යුතු ක්‍රියාමාර්ග අතරේ ම පොඩ්ඩක් කියනව මට විනාජිතරු විනාඩියමට නාඩියත් දෙන්න. මේ ආර්ථිකය හදන්න නම් එන්න මෙහෙම දෙයක් කළ යුතුයි. ඒතමත් රාජ්‍ය වියදම අඩු කළ යුතුයි. රජ්‍ය ආදායම වැඩි කළ යුතුයි. රටේ නිෂ්පාදන හළදමී යුතුයි රටේ නිෂ්පාදන පිරිවවැ පහල. දම යුතුයි බාන්ධවල ගුණාත්මක භාවය ඉහළ දමිය යුතුයි, විදේශ වෙළඳපල ප්‍රවර්ධනය කළ යුතුයි. ඉලඩ අපනායන ඒහා වැඩි කළ යුතුයි, ෘතියම රැකියාවලට වැඩිවැඩියෙන් අපේ ශ්‍රී ලාංකිකින් විදේශ ගත කරළ ඒ මුදල් මෙට ගෙන්වා ගත යුතුයි. ඒවගේම ක්‍රේශක්තියකට සංචාරකෝම මේ රට ගෙනායුතුයි. රජේ වද ආදායම පත්තිෙන් ගත්තුව. කරන්න තියන ප්‍රධානමදේ රාජ්‍ය මූල්්‍ය කළමනාරන ශක්තිමත් කළ යුතුයි නිවැදි කළයුතුයි. මෙරටේ තියන ව්‍යසනයන්ට ප්‍රධානම හේතුව මෙතෙක් කල් පවැති රාජ්‍ය මුූල්්‍ය කලමනාකරනය සාර්ථකත්ව. ඒවගේම මුූල්්‍ය විනයක්තිබිය යුතුයි. ඒ මල්්‍ය විනේ අදටත් නෑ අපි කියන්නේ මුූල්්‍ය විනේ තිනවාන. ඔප්පු බෙදාදීමේ උත්සවට කොච්චර වියද කලාද කියෙ හුත් ඒක රුමන්ත තුමල්ලව ආ්ඩු පක්සේන උත්තරයක් දිය යුතුයි. මේගේ අදටත් අනවශ්‍ය වියදන්තියෙන. අර ජාතික ආර්ථකයට දායක වන්න කෙලා එක කරන්නෙකිවට අඩුගන විමදදිගත ඇයවයයිෙන් මෙවර ලංකා ඉතිහාසේ හැමදාම විමදධක තය ආඩ්ු පක් වික්ෂ මන්තර හැදිනානටම යජනායි දිරිපත් කිරීමට අවස්ථාවත් දුන්න හැයි මේක පූර්වාදර්ශයක්. ට මතගතියාගන්න ආ්ඩු පක්ෂ දැඟන්නයි හැමදාම් බලන්න. ඊළඟට බලයට පත්වෙනත් මේකමතමා කරන්න. අද වෙනකොට ආ්ඩුව හදපු අපට තුනෙන් දෙකේ බලයගන්ඩ දායක වුණු අපට ජනාතිපති පත් කරන්න ලක්ෂ ඇටනමයට දායක වුණු අපට අඩුගානය කර. අපක් අපේ ජනතාවගේ යම් යෝජනාවක් දිරිපත් කරන්න විමද විමද්‍යගතායවැයි. අඩුගාන යෝජනාක තුනක්කි දිරිපත් කරට අවථාවක්න නිසා මේ ොරුවට උඩින් කිවට රටේ ආර්ථික ක්‍රියාකාරීත්තෙර දායයික වෙන්න කියලා සියලු දෙනට මේක ම ොරුවක්. ඒනිසා මේක සම්පූර්ණයෙන් ජනතාව නොම ගැවීම සහකරක යදාමක් ග අප කියනවා ජපතුක් කොච්චරකිවත් මේ ක්‍රියාදාමය තුල දිගුකාල්ලිනෝ තිරසාර සවර්ධයක ලංඟාවෙන්න බෑ මේ සම්වර්ධනය ලඟවෙන්න නම් අංර ඉතා වේගෙන් කියපු කරුණුටික නිසි ලෙස සැලසුම් කරලා නිසි කලබනා කරයතු ක්‍රියාත්මක කළ යුතුයි, නමුත් ඒ කරෙන බවක් අපට දේරෙන. ඒක කරපුදාට මේ රට සම්වර්ධිත රටක් බවට පත්වෙයි. ම ස්තුතිවන්තව මේ අවස්තාව බදීමම සබන්ද රන්තු ක ේ ර ජතු.